ඇත්තටම තිබ්බේ නෑ ලොකු අයිඩියාවක් මොකද අපි දන්නවා ගුරුබස් කියන ක්‍රීඩකයා මේගොල්ලෝගේ ගොඩක් පල්ලිනම් ක්‍රීඩා කරන ක්‍රීඩකේ ඉතින් මට තිබ්බේ ඇත්තටම ප්ලෑන් එක තිබ්බේ මැද මැච්වලදී ඔපචුනිටි එකක් හම්බේ කියලා හැබැයි වාසනාවකට මම හිතනවා මුලින්දම මට තරඟ ක්‍රීඩා කරන්න හම්බුණා තරඟ ක්‍රීඩා කරන්න හම්බුණා ඒ වගේ පර්ෆෝම් කරන්නත් හම්බුණා සදින්දක අඩිඩා මචං සදීරගේ රෙකෝඩ් එක දිහා බලනකොට සදීර ලංකාවේ ගොඩක්ම අන්ඩර්රේට් වෙච්ච ප්ලේයර් කෙනෙක් කියලා මට හිතෙනවා මේ මොකද ඒ තියෙන තරඟ වාර්තා සහ මේ දේවල් එක බලමු අපි පොඩ්ඩක් කතා කරමු ඒ ගැන මේ සදීර අපි මුලේ ඉඳලම පටන් ගමු කොහොමද ක්‍රිකට් වලට ආසාවක් හිතුනේ කොයි කාලෙද ක්‍රිකට් පටන් ගත්තේ ක්‍රිකට් වලට මම අවතීර්ණ වුණේ මගේ තාත්තගෙන් ඇත්තටම මොකද අපේ අයියා සෙල්ලම් කරා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක 2008 ඉතින් මම මුල් පොඩි කාලේ නම් බැලුවේ ආදීහා එතකොට තාත්තා තමයි මගේ බැටින් කෝච් ඇත්තම කියනවනම් ඉතින් තාත්තත් එක තමයි මුලින්ම ප්‍රැක්ටිස් කළා ට්‍රේන් කළා හැමදේම පටන් ගත්තා ඊට පස්සේ මුලින්ම මම ගියේ තස්තන් විද්‍යාලයට එතන තමයි අන්ඩර් 13 15 සෙල්ලම් කරේ ඊට පස්සේ අන්ඩර් 19 වලට මාව සෙන් ජෝසප් එකෙන් ගත්තා ඉතින් එතන තමයි මම හයිලයිට් වෙන තැන එතන තමයි මුලින්ම මොකද අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකට මම ජොයින් වෙන්නේ අන්ඩර් මේ සෙන් ජෝසප් එකේ බිග් මැච් එකේ 120ක් ගහලා ඉතින් එතනින් තමයි මම මුලින්ම අන්ඩර් 19 ටීම් එකට එන්නේ ඊට පස්සේ ඉතින් එතන ඉඳන් දිගටම ක්‍රීඩා කරා ඔක්කොම ටුවර්ස් ටික වර්ල්ඩ් කප් එකේදී කුසල් මෙන්ඩිස් නායකයා මම වයිස් කැප්ටන් ඉතින් මට පුළුවන් වුණා වර්ල්ඩ් කප් එකෙත් 56ක් ලබා ගන්න මැච් 8ක විතර ඉතින් එතනින් තමයි ආරම්භය මගේ අයියා අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක ගහනවා බලලා මල්ලිත් කොහමරි අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක ගහලා වර්ල්ඩ් කප් එකේ පර්ෆෝම් කරන්න පුළුවන් වුණා ඊට පස්සේ ක්ලබ් ලෙවල් එකට ආවහම 2016-17දී වැඩිම ලකුණු 2016-17 තරඟ වාරයේදී වැඩිම ලකුණු වාර්තා කරන්න සමත් වුණා ඒත් එක්කම ඒ අවුරුද්දේ හොඳම පිතිකරුවා විදිහටත් සම්මාන දිනාගත්තා දැන් ඒ පටන් ගැනීමේදී මේ අන්තිම අවුරුද්දෙත් මේ ක්ලබ් ලෙවල් එකේ තුන්වෙනියට වැඩිම ලකුණු ගත්තා ලකුණු 1000ක් ගැහුවේ 3 දෙනයි ලකුණු 1022ක් ගහන්න සදීරට පුළුවන් වුණා ලකුණු 188ක් ගැහුවා හොඳ නොක්ස් කීපයක් මේ සීරීස් එකේ ගැහුවා ශතක 4ක් අර්ධ ශතක 4ක් එක මේ එතකොට දැන් කොහොමද මේ අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ක්ලබ් ලෙවල් එකට ආවට පස්සේ එතනදී හම්බ වෙච්ච එක්ස්පීරියන්ස් එකේ පටන් ගැනීම කොහොමද? අතරම කියන්න ඕනේ මුලින්ම ඒ වගේ පර්ෆෝම් කරන්න කලින් මම අන්ඩර් 19 එකේ හොඳට ක්‍රීඩා කරලා ආවට එතකොට තිබ්බ කම්පිටිෂන් එකත් එක්ක මට ක්ලබ් එකේ අවුරුදු 2ක් ඇතුළත මට ක්‍රීඩා කරන්න හම්බුනේ අතරම තරඟ 8ක් වගේ තමයි. මොකද ඒතර ගොඩක් ලොකු අයත් එක්ක අපි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් මට වැදගත් වුණා මම පස්සේ පර්ෆෝම් කරන්න ගත්ත එකට මොකද මම ගොඩක් රිසර්ව් හිටියා එතකොට ඉතින් ඒ වෙලින් තමයි 16-17 තමයි හරියට සෙල්ලම් කරා හරියට සෙල්ලම් කියන්නේ හරියට මම පීක් එකට ආවා 10ක් මම හිතන්නේ ගැහුවා ඔව් ඒ ඉනින් 19ක් වගේ ඉනින් 19ක් වගේ ඉතින් අර මම හිතනවා රිසර්ව් ඉඳලා මුලින්ම ඉගෙන ගත්ත දෙයින් තමයි ගොඩක් මම එක්ස්පීරියන්ස් එක ගත්තේ කොහොමද ඒ ක්‍රිකට් එක එතන යන්නේ කියලා ඊට පස්සේ තමයි මම හાર્ඩ් වර්ක් කරලා ඉතින් මහන්සිලා කොහොම හරි දැන් මේ අවුරුද්දේ 10ත් එක්ක මම දැන් 10ව දෙකක් ලබා ගන්න දෙනවා සීසන් දෙකක ඉතින් මට ඇත්තට මේක ලොකු achievement එකක් ලොකු ගොඩක් සතුටුයි මොකද කැප වෙන මාංශනය වල ප්‍රතිඵල ලැබෙද්දී ඉතින් ඇත්තටම සතුටුයි. ඔව් ක්ලබ් ලෙවල් එකේ අපි දකිනවා හැමදාම සදීර ලකුණු අතර ඉන්නවා. හැබැයි දැන් අපි එතනින් එහාට ගියාම මේ ජාත්‍යන්තර තලයට ආවහම ජාත්‍යන්තර තලයේත් ටිකක් වෙනස් වාර්තා කීපයක් තියෙනවා සදීරගේ නමට. ඒ අතරේ මේ මට මතක් වෙනවා අර ආසියා කුසලාන ඉමේජින් කප් එකේ අපි ශූරතාවය අපි දිනාගත්තා පළවෙනි වතාවට ඒ තරඟයේ අවසන් තරඟෙදිත් ඔවා තමයි වැඩිම ලකුණු ගත්තේ. මේ ඔක්කොම දේවල් එක්ක දැන් ටෙස්ට් පිටියට එනවා ඒ ටෙස්ට් පිටියට එන්නේත් ලංකාවට විශේෂිත වෙච්ච ටෙස්ට් තරඟයකදී ඒ තමයි ලංකාවේ පළවෙනි දිවාරාත්‍රි ටෙස්ට් තරඟය පාකිස්තානයත් එක්ක ක්‍රීඩා කළේ කොහොමද මේ අවස්ථාව ලැබුණේ ඇත්තටම ඒකේ දෙවෙනි තරඟය තමයි මම ක්‍රීඩා කරේ ඩෙබියු එක මගේ මොකද මම පළවෙනි තරඟ ක්‍රීඩා කරේ නැහැ නමුත් ලහිරු තිරිමාන්න අයගේ කකුලේ ආබාධයක් ඉඳන් මට මැච් එක කලින් දවසේ රෑ මට වෙවිලා කියනවා පහුවෙන්ද මම තරඟ ක්‍රීඩා කරනවා කියලා. ඉතින් ඇත්තටම
ඒ සතුට කියලා නිම කරන්න බෑ සහ පීඩනයකුත් තිබ්බ පරිණත තරගේ හින්දා. ඉතින් නමුත් මම හැම වෙලාවෙම මාව බැක් කරනවා සෙල්ලම් කරන වෙලාවට. ඉතින් ගොඩක් හොඳ يعني පකිස්තාන කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරලා ලෝකෙ ඉන්න හොඳම වේග පන්දුවන් සහ රාත්‍රී තරගයක් විශේෂයෙන්. ඉතින් හැමත් මට පුළුවන් වුණා මට ගිහිල්ලා මට පරිණත තරගේ පෙන්වන්න මට කරන්න පුළුවන් දේ ඒ ඉනින්න එක මට පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් එතනින් තමයි ආරම්භ වුණේ. ඉතින් පස්සේ මම තනින් තන කණ්ඩායම නියෝජනය කරා. ඉතින් අරක තමයි ලංකාවට ගහන්න පළවෙනි තැන ආරම්භය. ඔව් ඒ මැච් එකේදී දිමුත් එක්ක සෙන්චරි පාර්ට්නර්ෂිප් එකක් දානවා. මේ මැච් එකෙන් පස්සේ යෂීර් ෂා හරි අපූර්ව කමෙන්ට් එකක් දෙනවා මේ සදීරගේ ඉන්සයිඩ් අවුට් ඩ්‍රයිව් එක හරියටම මහේල ජයවර්ධනගේ වගේ කියලා හොඳ කමෙන්ට් එකක් දෙනවා යෂීර් ෂා. දැන් ඔයා පකිස්තානෙත් එක්ක තමයි වන් ඩේ ඩෙබියු එක තියෙන්නේ ටී 20 ඩෙබියු එක තියෙන්නේ. වන් ඩේ වලදී මේ පොඩි වார்த்தාවක් තියෙනව නේද? පළවෙනි තරඟ දෙකේදී ඔව් ඇත්තටම මේ පළවෙනි තරඟ දෙකේදී මම ලකුණු ලබා ගන්න හම්බුන්නේ නැහැ. නෑ ඒකේ විශේෂත්වය ඒක නෙමෙයි. මොකද පළවෙනි තරඟ දෙකේදී ලකුණු ලබා නොගත් එක ලකුණු බිඳුවට දැවි ගිය ක්‍රීඩකයෝ 3 දෙනයි. ලෝකෙ ඉන්නේ 3 වෙනියා තමයි සදීර, එක්කෙනෙක් සචින් තෙන්දුල්කර් අනිත් එක්කෙනා කේන් විලියම්සන්. ඒක ලංකාවේ මේ ලෝකේ හොඳටම ඉහළටම ගිය ප්‍රතිකරුවන් තමයි මේ වார்த்தාව තියෙන්නේ. සදීර දැන් එක දින කොහොමද පළවෙනි අවස්ථාව ලැබුණේ සහ 20යි 20 අපි ඒ දෙක ගැන පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ මට පුළුවන් වුණා එකම සීරීස් එකේ ෆෝමැට් තුනේම ඩෙබියු කරන්න. ඉතින් ඒක ගොඩක් කට්ටියට හම් වෙන අවස්ථාවක් නෙමෙයි. ඉතින් මට පුළුවන් වුණා වන් ඩේ T20 ටෙස්ට් තුනම ඩෙබියු කරන්න. ඉතින් අර වා කිව්වා ඇත්තටම වන් ඩේ වල මට ලකුණු ලබා ගන්න හම්බුනේ නැහැ පළවෙනි තරඟ දෙකේදීම. ඒක ඇත්තට දුක් වුණා. නමුත් අර ඒ රෙකෝඩ් එක දැක්කම කවුද ඒක කරලා තින්නේ කියලා කලින් මගේ ඇත්තටම හිත හැදුනා ඒක. ඒ මොකද පටන් ගන්න පොඩි වුණාට ඒ මිනිස්සුන්ගෙත් ගොඩක් දේවල් achieve කරලා තියෙනවා. ඉතින් මමත් බලාපොරොත්තු වෙන ඉස්සරහදී ඒ වගේ ක්‍රීඩකයන්ගේ මට්ටමට achieve කරන්න දේවල්. දැන් සදීර මේ ප්‍රේක්ෂකයන්ගේ තියෙන චෝදනාවක් මම කියන්නම්. මේ සදීර ක්ලබ් ලෙවල් එකේ හොඳට ගහනවා. හැබැයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ආවහම perform කරන්නේ නැහැ කියලා. ඔයාගේ පැත්තෙන් ඔයා කොහොමද මේක දකින්නේ? ඒක ඉතින් මට ඒව කන්ට්‍රෝල් කරන්න බෑ ගොඩක්. කියන්නේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් ඕන දෙයක්. ඉතින් මම තරඟ බලන කෙනෙක් නම් මමත් ඒ වගේම කියයි. ඉතින් ඒක අපි හැමෝම ඒක පිළිගන්න ඕනේ. ඉතින් මම දකින විදිහට මම ක්‍රීඩා කරපු තැන්වල රටට මම එංගලන්තේ තරඟයක ලකුණු 50ක් ක්‍රීඩා කරලා මම කණ්ඩායමෙන් විතර ගියා. හොඳ ක්‍රීඩකයෝ ඒ වෙනුවට ගැහුවේ. ඉතින් ඊට පස්සේ ඉන්දියාවේ ගිහිල්ලත් මම අන්තිම තරඟේ 46ක් ගහලා මම කණ්ඩායමෙන් විතර ගියා එළියට ගියා. ඉතින් ඒ සිටුේෂන් අපි ඒවල ඉන්න ඕනේ මේ ක්‍රීඩා කරද්දි මේ වගේ ක්‍රීඩාවක. ඉතින් අන්තිම කාලයේදී මම ඉන්දියාව තරඟවලියට ඇවිල්ලා මම තරඟ දෙකක් මම අසාර්ථක වුණා. ඊට පස්සේ තමයි මම කණ්ඩායමෙන් එළියට ගිහින්. එතකොට වාදයක් ඇති වුණා මම රටට සෙල්ලම් කරද්දි ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. හරි ඉතින් ඇත්තටම තරඟ දෙකක් වගේ මම ෆේල් වුණේ එළියට යද්දි. ඉතින් මට ඇත්තට මේ කතාවල් කන්ට්‍රෝල් කරන්න බෑ. මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මගේ පිටෙන් කරන දේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මට හම්බ වෙන අවස්ථාවලදී මම උපරිම කරන්න. හැබැයි සදීර මේ වකවානුව ඇතුලේ පිටෙන් තමන්ට පුළුවන් උපරිම දේ කරලා තියෙනවා. මොකද දැන් අපි මේ අන්තර්ජාතික තරඟ පිළිබඳව කතා කරද්දි මේකේ අපි ගොඩක් දෙනෙක් නොදකින්න පැති ගොඩක් තියෙනවා. අපි ප්‍රේක්ෂකයෝ විදිහට බලනකොට පේන්නේ සදීර මැච් එකකට යනවා. සමහරට මේ මැච් එක ෆේල් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ සදීරට අවස්ථාවන් ලැබෙන්නේ කොයිතරම් කාලයකට පස්සේද සහ එක දිගට තරඟ සෙල්ලම් කරන්න ගොඩක් අවස්ථාවලදී ලැබිලා නැහැ. ගොඩක් වෙලාවට තවත් ක්‍රීඩකෙක් වෙනුවට එන්නේ. ඒ වගේම විකට් කීපර් බැට්ස්මන්ලා අතරේ ලොකු තරඟයක් තියෙනවා. විකට් කීපර් බැට්ස්මන්ලා ගොඩක් දෙනෙක් ඉන්නවා කණ්ඩායමට එන්න බැරුව. ඉතින් මෙන්න මේ වගේ වාතාවරණයක් එක්ක තමයි තියෙන්නේ. එතකොට ඉතින් අර සදිර කියනවා වගේ එළියේ ඉඳලා බලන කෙනෙක්ට මේක හිතෙන්න පුළුවන් ආමයා ෆේල් වුණා කියලා. හැබැයි ඇත්ත කතාව ටිකක් වෙනස්. අපි මේ ඇතුළට ඇවිල්ලා මේ කතාව දිහා බලනකොට දැන් අපි මේ කාලේ ගැන කතා කරමුකෝ. ක්ලබ් ලෙවල් එකේ හොඳටම පර්ෆෝම් කරලා තිනවා. ඒ වගේම LPL එකට ආවා. LPL එකේ මේ වෙනකොට තරගාවලිය 4 වෙනි වැඩිම ලකුණු ලැබේ. ඒ වගේම අපි දැක්ක හරිම සොලිඩ් ඉනිං ටිකක් තමයි සෙල්ලම් කරේ. අපි දකිනවා සදීර 20යි 20 තරඟ රටාවේ. ඔයා කොහොමත් අපි ෆස්ට් ක්ලාස් එකේ අපි දකිනවා ඔයා තාම හොඳට පර්ෆෝම් කරගෙන ආව කාලයක් තිස්සේ. හැබැයි මේ 20යි 20 තරඟ රටාවේ හරි ලොකු දියුණුවක් අපි මේ LPL තරගාවලිය ඇතුලේ දකිනවා. සහ ඒ වගේම කඩලු රැකීම තාමත්ම විශිෂ්ට උඩ පන්දු කිහිපයක් රැකගත්තා මේ තරගාවලිය ඇතුලේ. මොකද්ද මේ වෙනස? කොහොමද මේක ඇති වුනේ? ඇත්තටම ඒ කියන්නේ ඒක මැජික් එකක් නෙමෙයි. මොකද මම හැම වෙලාවෙම විශ්වාස කරනවා හાર્ඩ් වර්ක් කියන එක. ඉතින් මම ක්ලබ් එකෙන් ගොඩක් වෙලාවට මම
يعني كورود بالانجين نتى تانغ ولا مان غوداك مانسينا يعني ماتا يانا بولوانا براتيس سكتر بويدا وساكر بيشيسي ماما إدارة جيللا إننا كوش كنيك كاري خاواري ألاغنا ماتا كرانا بولو هامدين مان كرگان ماي تين ترى ماكي يانا ماما LPL ثارانغا أولي كاتم دان مي ماكي تونغيني فرانشايز تيم ميكا مان ثارانغا ديكاي ثارانغا كيدا كلهيتي LPL ولا ثارانغا ديكاي ماما لاكونو ديكاي لاكونو بيندو لا باغنيتي تين ماما هملا ماما باك كرا مان كويلا هاري ماتا شانس كيدي ماما يكا بروف كرنا كيلا ඉතින් මේ LPL එකටදී සෑහෙන වෙනසක් ඒක මටත් තේරුණා ඒක බලන් ඉන්න කට්ටියට තේරෙන්නේ නැති මොකද මේ hard work එකේ result එක ඇත්තටම එද්දී ඒක ඒ සතුට කියලා නිම කරන්න බෑ ඉතින් මම ක්‍රීඩා කරන්නත් නෙමෙයි හිටිය මුලදී ගුල්බාස්ගේ ආබාධයෙන්ද මම කණ්ඩායමට අවතීර්ණ වෙන්නේ ඉතින් එතන ඉඳන් මට හම්බුන opportunity වල මට කරගන්න පුළුවන් වුණ දේ ගැන ගොඩක් සතුටුයි මොකද මම හිතන්නේ අර මේ කාලෙදිම first class එකේ ගහපු ඒ innings tikai මේ ටිකයි බලුවම මම හිතන්නේ අර හැම වෙලාවෙම එළියට ආවේ hard work එකේ සහ fitness එක කරපු දේවල් වල කියන අමාරු වෙද්දි අල්ලන් ඉන්න පුළුවන් එක ඇඟේ තියෙන හින්දා මට pressure වෙලාවට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැන ඇත්තටම මගේ gedara ayට මගේ බිරිඳට මගේ coaches ලාට club එකේ මම වෙනුවෙන් පොඩ්ඩක් හරි වෙලාවක් දෙන හැමෝටම ගොඩක් thank කරන්න ඕන. දැන් ගුරුබාස් තමයි ලයිකා ස්ටෙෆනා කිංග්ස් ටීම් එකේ විකට් කීපර් බැට්ස්මන් විදිහට කටයුතු කරන්නේ ගුරුබාස් එක තරගයකදී ලොකු ආබාධයකට නෙමෙයි පොඩි ආබාධයකට ලක් වීමත් එක්ක තමයි සදීරට අවස්ථාවක් ලැබෙන්නේ සදීරේ තරගයේදී තරගේ වීරයා වෙනවා අර්ධ ශතකයක් වාර්තා කරලා ඒත් එක්කම ගුරුබාස් කණ්ඩායමට එනවා TKC ආබාධයකට ලක් වෙනවා දැන් TKC ගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වුණා මිඩ් ලෝඩර් එකේදී ලයිකා ස්ටෙෆනා කිංග්ස් කණ්ඩායමේ මේ ඉනිම ස්ථාවර කරන සහ ලකුණු වේගය තියාගෙන යන පිතිකරුවා ඒ රෝල් එක තමයි සදීරට පැවරුනේ ඊට පස්සේ හැබැයි ඒක ඉතාමත්ම සාර්ථකව කරන්න සමත් වුණා මේකට මොනවද මේ පුහුණුකාරීත්වයේ මොන වගේ දෙයක්ද ඔයාට කිව්වේ මැදට යනකොට ඇත්තරම මම TKC මාව ගත්තම ඇත්තරම පැති දෙකක් මම ඇවිල්ලා ගොඩක් ගේම් එක ඩීප් ගෙනියන ක්‍රීඩකයෙක් ඉතින් TKC කියන්නේ ගොඩක් පාරවල් තියෙන 6ව 4ව ගොඩක් එල්ලගෙන ක්‍රීඩකයෙක් ඉතින් මට කිසිම වෙලාවක කණ්ඩායමේ පුහුණුකරුවත් නායකයවත් කිසිම තැනක මට ප්‍රෙෂර් එකක් දැම්මේ නැහැ මට කිව්වේ මං ගහන ගේම් එක බැක් කරලා ගහන්න ගේම් එක ඩීප් ගෙනියන්න කියලා ඉතින් මම මට මැදර ගියාම මට කිසිම වෙලාවක ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ. ඔයා දැන් ඇටැක් කරන්න ඕනේ. ඔයා දැන් ස්ලෝ කරන්න මට මං ගහන විදිහට ගහන්න දුන්නා. ඉතින් මම හිතන්නේ මේ ෆ්‍රීඩම් එක මම අනිත් ෆ්‍රැන්චයිස් වල දැක්කේ නැහැ මම ක්‍රීඩා කරපු තැන්වල. ඉතින් මම හිතන්නේ ඒ අර අපිට දෙලා තියෙන මේ නිදාසෙ හින්දා මැදර ගිහිල්ලා අපිට අපේ ගේම් එක ගහන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම ප්‍රෙෂර් එකක් තිබ්බා කණ්ඩායමට එද්දී. හැබැයි මොකද මම කම්පීට් කරන්නේ ගොඩාක් හොඳ ක්‍රීඩකයන් එක්ක. ඉතින් මම ඇත්තටම මුලින් කිව්වා වගේ මම ආව බැක් කරා. මම විශ්වාස කරා මට කරගන්න පුළුවන් කියලා අමාරු ප්‍රෙෂර් තැන්වල. ඉතින් මං හිතන්නේ අර බැක් කරපු හින්දා වැඩේ කරගන්න පුළුවන් වුණා. දැන් සදීර මේ කෝල්ස් ක්ලබ් එකේ ඉඳලා ටැමිල් යුනියන් එකට එනවා. ටැමිල් යුනියන් එකේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට ඉන්නේ සජිත් පතිරණ. ඔහු තමයි දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා විදිහට ලයිකා ස්ටෙෆනා කිංග්ස් කණ්ඩායමේ කටයුතු කරන්නේ. ඔහුගෙන් ලැබෙන සහයෝගය මොන වගේද මේ ජැෆ්නා කිංග්ස් එකේදී වගේම ටැමිල් යුනියන් එකේදී? ඇත්තරම ඔව් කියන්න ඕනේ මේ මෑත කාලෙක මම දැක්ක පුහුණුකරුවන්ගෙන් මාර නොලෙජ් තියෙන පුහුණුකරුවෙක්. මොකද එයා අන්තිම කාලේ හොඳ ක්‍රිකට් එකක් සෙල්ලම් කරලා කියන්නේ මේ මොඩර්න් ක්‍රිකට් එකේ හිටිය කෙනෙක්නේ. ඒ නිසා අපිට දේවල් ෂෙයා කරන්න ලේසි. එයා දන්නවා අපි ෆේල් වුණත් අපි හිතන විදි අපි බැට් කරන්න හිතන විදි ගොඩක් අර කියන්නේ ටෙක්නික් පැත්තට වඩා ගොඩක් මයින්ඩ් සෙට් එක ඇත්ත එක්ක වැඩ කරා ඒක හදා ගන්නවා. ඉතින් ඒ ඒ තිබ්බ ආభాෂයම තමයි මෙතනටත් ගෙනාවේ. ලොකු දේවල් වෙනස් කරේ නෑ මගේ. ඉතින් මගේ තිබ්බ ස්ට්‍රෙන්ත් එකම යා කිව්ව හැම වෙලාවෙම බැක් කරලා කරන්න කියලා. ඉතින් ලොකු සපෝට් එකක් දුන්නා ක්ලබ් එකේ ඉන්න සහ එතන ඉන්න නිශාන්ත හෙන්නායක කියලා බැටින් කෝච් කෙනෙක්. ඉතින් එයාගෙනුත් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බැටින් පැත්තෙන්. මම ගොඩක් වර්ක් කරේ මේකට එන්න කලින් බැටින් ඇත් එකයි සජිත් පතිරණ එකයි. ඉතින් ඒවල ප්‍රතිඵල ලැබුණා මට. දැන් සදීර මේ සමහර දැන් ක්‍රීඩකයන්ට හිතෙනවා එක ක්ලබ් එකක ඉඳලා ඒ ක්ලබ් එකේ ප්ලේස් එකක් ලැබෙන්නේ නැත්නම් අපි මේ LPL වලට ගමුකෝ වට ක්ලබ් එකේ හැමදාම ඔය පර්ෆෝම් කරලා තියෙනවා සහ වට හොඳ ප්ලේස් එකක් ලැබිලා තියෙනවා මේ LPL තරගාවලියක් ගත්තාම දැන් මේක ඉතාමත්ම තරඟකාරී කණ්ඩායමක් ලයිකා ස්ටෙෆනා කිංග්ස් කණ්ඩායම මොකද ප්ලේ කරන 11 වගේම 11ක් තමයි බෙන්ච් එකේ ඉන්නේ එතකොට සමහර වෙට තරඟයක් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැති වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා එතකොට ප්ලේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ මම වෙන තැනකට ගිහිල්ලා මට වැඩිපුර මැච් ගහන්න පුළුවන් තැනකට යනවා කියලා. ඇයි මේ වගේ තැනක රැඳෙන්න හිතුවේ? ඒක ඇත්තම ඉතින් ඩ්‍රාෆ්ට් එකෙන් මට කන්ට්‍රෝල් කරන්න බෑ මට යන්න තියෙන ටීම් එක. නමුත් ඇත්තම කිව්වොත් මම මේකට එද්දී මම හිතුවේ නෑ මට තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා. නමුත්
මෙතැන්ට ආම මට ඔපජුන්ට එක විවෘතුනා මට ක්‍රීඩා කරන්න ඉතිං සහ මේ ප්‍රචයිස එක දකිනව ලොකු දෙයක් මොකද මාර උනන්දුවක් තියෙන තරඟ ජයග්‍රහණය කරන්න සහ ප්ලෑන් කරන විදිහ මාර කියන්නේ ප්ලෑනින් ගොඩක් තියෙනවා මේ ටීම් එකේ ඉතිං සහ නිදාසේ අපිට කරන්න පුළුවන් දේ කරන්න ගොඩක් ෆ්‍රීඩම් එක දීලා තියෙනවා ඉතින් මම හිතන්නේ මම ක්‍රීඩා කරපු තැන් එක බලද්දි මෙතන සෑහෙන ප්ලෑන් කරලා ගොඩක් කියන්නේ බේසික්ස් දේවල් වල රැඳෙන ටීම් එකක් ඉතින් ආසය අතරම ක්‍රීඩා කරන විදිය ටීම් එක ඇතුලේ කවුරුත් බැනගන්න එහෙම නැහැ ගොඩක් සපෝටිව් හැමෝම සපෝටිව් ටීම් එකේ එළියේ ඉන්න කට්ටිය විශේෂයෙන් ගොඩක් ලොකු ටැලන්ට් එකක් එළියේ ඉන්නවා ඉතින් මම හිතන්නේ මේ ෆ්‍රැන්චයිස් එක ක්‍රීඩා කරන්න හම්බුන එකම වාසනාවක් මම සදීන දැන් මේ ගොඩක් ලංකාවේ ක්‍රීඩකයෝ පහුගිය කාලේ පොඩි රැල්ලක් ආවා ලංකාවෙන් එළියට යන්න වෙනත් රටවල් වලට ක්‍රීඩා කරන්න යන්න සමහර විට සදීර තරම් දක්ෂතා දක්වපු නැති ක්‍රීඩකයෝ පව අපි දැක්ක විවිධ රටවල් වලට යනවා සදීරට හිතුනේ නැද්ද මේ තියෙන ටැලන්ට් එකත් එක්ක ඔයාලට ගිහිල්ලා සමහරට එංගලන්තේ ක්ලබ් එකක වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇමරිකාව වෙන්න පුළුවන් කොහේ හරි යන්න ඕනේ කියලා හිතුනේ නැද්ද ඇත්තටම හිතුණා යන්න අවස්ථා ගොඩකුත් මට ඇවිල්ලා තියෙනවා නමුත් විශේෂයෙන් කියන්නේ මගේ ගෙදර අය සහ මගේ බිරිඳ ඉතින් ඒගොල්ලෝ කියන්නේ මාව බැක් කරන හැම වෙලාවෙම මට කරන්න පුළුවන් දේ මම කරලා තියෙන දේවල් මට මතක් කරලා මට ඒගොල්ලෝ හැම වෙලාවෙම දිරිගන්න ඕන ඉතින් ඇත්තටම වෙන රටවල් වලට යන්න මට ගොඩක් ඇවිල්ලා තියෙනවා ඔපචුනිටිස් ඉතින් නමුත් මම ක්‍රීඩා කරන්න ආස මගේ රට වෙනුවෙන් ඉතින් මම ආස මම මහන්සි වෙන දේවල් වල ප්‍රතිඵල මං භුක්ති විඳින්න සහ මගේ රට දෙනවන්න පුළුවන් නම් මට ඒක ලොකු ආසක් පොඩි කාලේ අපි සෙල්ලම් කරන්න අපේ ගෝල් එකේ එක ඉතින් මම ඒක ඇචීව් කරලා තියෙන හින්දා මම දන්නවා එතන කොහොමද ක්‍රිකට් එක යන්නේ කියලා ඉතින් මම මහන්සි වෙන්නේ එතන කොහොම හරි ජයග්‍රහණය කරවන්න සහ මං කොහොමද එතන පර්ෆෝම් කරන්න කියන එක ඉතින් අර අයියා කිව්වා වගේ මට යන්න අවස්ථාව තිබ්බත් මම තෑන්ක් කරන්න ඕනේ ඇත්තටම ගෙදර අයටයි වයිෆ්ටයි මොකද ඒගොල්ලෝ හැම වෙලාවෙම මගේ පිටිපස්සෙන් ඉඳලා මම ෆේල් වෙද්දි ගොඩක් ෆේලියර්ස් තුලින් ගියා මේ කාලේ ඉතින් නමුත් ඒගොල්ලෝ හැම වෙලාවෙම මට කතා කරලා මාව දිරිගන්වලා මම කරන්න ඕන දේ මං කරන්න ඕන නැති දේ හැමදේම පෙන්වලා ඉතින් ඇත්තටම යන්න ආසාවල් තියෙනවා නමුත් ගොඩක් ආසාව තියෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තමයි දැන් ඉස්සරහට මොන වගේ සැලසුම්ද තියෙන්නේ කියන්නේ මොන වගේ ගෝල් එකක්ද තියෙන්නේ කවදා හරි ක්‍රිකට් ජීවිතේ ඉවර කරනකොට ක්‍රීඩකයෙක් විදිහට ක්‍රිකට් ජීවිතේ ඉවර කරනකොට මොන වගේ තැනකට යන්න ඕනේ කියලා හීනයක්ද තියෙන්නේ අතර මුලදී තිබ්බේ රටට ක්‍රීඩා කරන්න ඉතින් ඒක කරා නමුත් දැන් තියෙන ටාගස් කීපයක් තියෙනවා ඉතින් ඒ වලින් ප්‍රධාන එකක් තමයි රෑන්කින් වල උඩ 10 කොහෙලාවක හරි මට එන්න පුළුවන් නම් නැෂනල් ටීම් එකේ ඉතින් ඒක තමයි මගේ ලොකු හීනයක් ඒක ICC නම් يعني නම්බර් 10 ඇතුළත ඉන්න තියෙනවා නම් මගේ නම ඉතින් ඒකට ගොඩක් මහන්සි වෙනවා කැප කීරින් කරනවා ඉතින් ඒක තමයි ආසාව සහ වර්ල්ඩ් කප් එකක් දෙන්නලා ලංකාවට කියන එක තමයි ඉන බලාපොරොත්තු දැන් මේ තරඟ රටා තුනේම සදීර දක්ෂතා දක්වනවානේ ටෙස්ට් පිටියට ආවත් අපි ක්ලබ් ලෙවල් එකේ ගත්තොත් හොඩියයි වල ඒ වගේම T20 වල හොඳ දක්ෂතා අතර ඉන්නවා ඔයා ක්‍රීඩකයෙක් විදිහට වැඩිපුර කැමති මේ තරඟ රටා තුනෙන් කෝකටද මම කියන්නේ තුනටම ගොඩක් කැමති නමුත් අර විශේෂයෙන් කියලා එකක් කියනවා නම් මං ගොඩක්ම කැමති ටෙස්ට් ක්‍රීඩා කරන්න විශේෂ හේතුවක් තියෙනවද කියන්නේ විශේෂ කියන්නේ මම දැන් ඒ ටීම් වල සෙල්ලම් කරා ඒවල 102ක් ලබා ගත්ත මම හිතන්නේ ගොඩක් අසීරු තැන්වල කණ්ඩායම වැටලා හිටිය තැන්වල සහ මේ ක්ලබ් වල ගහන කියන්නේ 100 ව 150 ව ගහද්දි මට ආසයි මොකද ඒවල ගොඩක් ටෙස්ට් මැචස් වල ගේම් එක දවස් 5ක් ඇදෙනවා අපි මෙන්ටලි ගොඩක් ස්ට්‍රොง වෙන්න ඕනේ ඒවල පර්ෆෝම් කරන්න. ඉතින් ඒක ඇත්තටම චැලෙන්ජ් එක වැඩි ටෙස්ට් මැච් එක. ඉතින් මම මේ චැලෙන්ජ් එක බාර ගන්න කැමති හින්දා අර ටෙස්ට් මැච් වලට පොඩ්ඩ වැඩිපුර ආසාවක් තියෙනවා. දැන් මේ ජැප්නා කිංග්ස් ටීම් එක ඇතුලේදී දැන් ගුරුබාස් නැති නිසා ඔයා කණ්ඩායම ඇතුළට එනවා. හැබැයි ගුරුබාස් ආපහු ටීම් එකට ආවා. ඒතර ගුරුබාස් මේ කණ්ඩායමේ කඩුල් රකින්න විදිහට තමයි කටයුතු කළේ. ඔහු කඩුල් රකින්නෙක් විදිහට තමන්ගේ වැඩේ සෑහෙන හොඳට කළා. හැබැයි ගුරුබාස් ආපහු ආවට පස්සේ සදීරටම කඩුල් රකින්නගේ අත්ආවරණ දෙක දුන්නා. මේක කොහොමද වුනේ? ඇත්තටම ඒක පුහුණුකරු ගොඩක් විශ්වාස කරා මම හොඳට කීප් කරයි කියලා. ඉතින් සහ මම ක්‍රීඩා කරමු නැති තරඟේ මම කඩුල් රකින්නෙක් ඉදිරියේ ගිහිල්ලා උඩ බඳු 4ක් ලබා ගත්තා. එතනින් තමයි මේ ට්‍රස්ට් එක බිල්ඩ් වුනේ. ඉතින් ඊට පස්සේ තිබ්බ හැම තරඟයකදීම මම මොකක් හරි ග්ලව්ස් දෙකෙන් හැම වෙලාවෙම දෙයක් කණ්ඩායමට කරා. ඉතින් සහ ගුරුබාස් විශේෂයෙන් මම තෑන්ක් කරන්න ඕනේ එයා කීපින් එක මට දීලා එයා ෆීල්ඩ් එක යාගේ ඇඟිල්ල ප්‍රශ්නයක් තියෙනවා නමුත් එයාට දැන් කීප් කරන්න මම දැන් පුළුවන් කමක් ඇති නමුත් එයා
මට මගේ රිදම් එකේ මම කීප් කරලා බැට් කරලා හොඳට ගහන හින්දා එයා මට මේ අවස්ථාව දිගටම කරන් යන්න දීලා තියෙනවා. ඉතින් ඇත්තටම එයාටත් මම තෑන්ක් කරන්න ඕනේ මොකද ඒ ඔපචුනිටි එක මට එයා දිගටම කරන් යන්න දුන්න හින්දා. දැන් මේ LPL තරගාවලි තුනේම ඔයා ක්‍රීඩා කළා විවිධ තැන්වල ක්‍රීඩා කළා. එතකොට විවිධ විදේශ ක්‍රීඩකයෝ ඔයාට හම්බ වෙන්නේ නැති. මේ තරගාවලිය ඇතුළේදී ඒගොල්ලන්ගේ මොන වගේ සපෝට් එකක්ද ලැබුණේ සහ ඒක කොහොමද තරුණ ක්‍රීඩකයෙක්ට තමන්ගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න උදව්වක් වෙන්නේ? ඔව් ඇත්තටම ඒක මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් ඒ ෆොරින් ප්ලේයර්ලා ටීම් වල ඉන්න එක ගැන. සා විශේෂයෙන් මතක් ගන්න ඕන අපේ කණ්ඩායමේ ඉන්න ෆොරින් ප්ලේයර්ලගෙන් ෂොයිබ් මලික් කියන ක්‍රීඩකයා ඉතින්. ඒ ඔහු ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හැසිරෙන විදි, එයා සිටුේෂන් හෑන්ඩල් කරන විදි විශේෂයෙන් ඇත්ත එක්කම දැන් ලකුණු පණය පාර්ට්නර්ෂිප් දෙකක් තුනක් දැම්මා. ඔහුත් එක්ක ක්‍රීඩා කරද්දි කොච්චර ලේසිද ක්‍රීඩා කරන්න කියලා මට ගොඩක් වෙනසක් තේරෙනවා. මොකද එයා බෝලර්ලාගේ මයින්ඩ් එක රීඩ් කරන විදි එයා සාමාන්‍යයෙන් දන්නවා ඊළඟට දාන පන්දු මොකද්ද කියලා. ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් එයාට තියෙනවා. ඉතින් ඒ වගේ අයත් එක්ක නිකන් කතා කරත් අපිට ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම අර කියලා ඉවර කරන්න බෑ. ඉව නිමක් නෑ ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ කයත් එක ඩ්‍රෙසින් රූම් එක ෂෙයා කරන්න හම්බෙන එකම ඇත්තටම ලොකු වාසනාවක්. දැන් සදීර සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ඉක්මනට අවස්ථාව හම්බෙනවා ජාතික කණ්ඩායමට ඇවිල්ලා ජාත්‍යන්තර තලයේ ඉස්සරහට. හැබැයි සමහර ක්‍රීඩකයෝ ඉන්නවා සෑහෙන කාලයක් ඉඳලා ඊවසීමෙන් ඉඳලා ජාතික කණ්ඩායමට ඇවිල්ලා ඊට පස්සේ හොඳ කැරිය එකක් තියාගත්ත ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් දැන් ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්නවා හොඳට පාසල් කාලේ ක්‍රීඩා කරනවා. එහෙම නැත්නම් ක්ලබ් ලෙවල් එක ටිකක් කල් හොඳට ක්‍රීඩා කරනවා. හැබැයි ඊට පස්සේ මේක ගිව් අප් කරනවා. තරුණ ක්‍රීඩකයෝ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා කොහොමද කණ්ඩායමකට එන්නේ, ක්ලබ් ලෙවල් එකට එන්නේ කොහොමද, ජාතික කණ්ඩායමට එන්නේ කොහොමද? ඒ වගේ මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කට්ටියට ඔයාට මොකද්ද දෙන්න තියෙන මැසේජ් එක? ඔව් ඒක ඇත්තටම මමත් එක්ස්පීරියන්ස් කරපු කෙනෙක්. මොකද මමත් අන්ඩර්-19 වර්ල්ඩ් කප් එකේ කොච්චර හොඳට ක්‍රීඩා කරලා ආවත් මට ක්ලබ් එකේ මම පළවෙනි අවුරුදු දෙකේ මට තරඟ ගොඩක් ලැබුණා. ඉතින් අපි අර රිසර්ව් විද්දිත් ඒක සතුටෙන් ඇත්තටම කරා. ඒකෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. නමුත් දැන් මම පොඩි අඩුපාඩුවක් දකිනවා. ව්‍යාපාර ක්‍රීඩකයෝ ආපු ගමන් තරඟ බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා කරන්න ඕනේ, ඉක්මනට රටට සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම ඒක හොඳ දෙයක් නෙමෙයි. මම කියන්නේ මේ ක්ලබ් ලෙවල් එකේ ATM වල මැච් ගහලා ගහලා ඒක මැචුව වෙලා අතනට උඩ තැනට යද්දි ක්‍රීඩකෙක් විදියට ඒක ලේසි වෙනවා. මොකද අපි හොඳ කම්පිටිටිව් තැනකට එන ක්‍රිකට් එකක් ගහලා තමයි අපි නැෂනල් ටීම් එකට එන්නේ. නමුත් අර ආපු ගමන් එකපාරට බලාපොරොත්තු වෙන එකෙන් ඒක ලේසි නෑ අතන ඇචීව් කරන්න. ඉතින් මං හිතන්නේ ක්‍රීඩකයෝ විදියට කලබල වෙන්න හොඳ නෑ. තමන්ට අවස්ථාව වෙනකන් මහන්සි වෙන්න ඕනේ, කැපකිරීම ගොඩක් කරන්න ඕනේ. කවුරුත් බලන් ඉන්න නැති තැන්වල ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් කාවත් සතුරු කරන්නේ තමන්ව සතුරු කරන්න තමයි ක්‍රීඩා කරන්න ඕනේ ගොඩක්ම. ඉතින් තමන්ගේ හදවත තමයි දන්නේ මම මහන්සි වෙන විදිය, මම කොහොමද කන බොන විදිය හරි විදියට කරගෙන යන්නේ. ඉතින් මම කියන්නේ ලාබාල ක්‍රීඩකයන්ට ගොඩක් ඉවසන්න රටට ක්‍රීඩා කරන්න කලින්. මොකද ගොඩක් දේවල් මේ ක්‍රිකට් එකේ ඉගෙන ගන්න තියෙනවා. එතනට ඉගෙනගෙන යද්දි ලේසි රැඳෙන්න. දැන් සදීර සෑහෙන කාලයක් තිස්සේ මේ තරගාවලිවල ක්‍රීඩා කරනවා මේ අත්දැකීම් එක්ක. ඉස්සරහට යනකොට මේ විවිධ පුහුණුකරුවෝ හම්බ වෙලා තියෙනවානේ මේ තරගාවලිවල. මේ පුහුණුකරුවෝ අතරින් මේ කවුද, ඒ කියන්නේ දැන් ඔයාට මේ වෙනකොට විවිධ අත්දැකීම් තියෙනවා, ඒත් එක්ක පුහුණුකරුවෙක්ගෙන් මොකක්ද දැන් ක්‍රීඩකයෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ? දැන් මුල ඉඳලම හදන්නේ නැහැ නේ දැන් මේ වගේ තැනකට ආව. පුහුණුකරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ ෆ්‍රී එකේ ෆ්‍රීඩම් එකේ අපිට සෙල්ලම් කරන්න මේ ලෙවල් එකේ. මොකද ගොඩක් ප්‍රෙෂර් එකක් දාගෙන, ගොඩක් කියන්නේ ප්ලෑන් ඕනවට වඩා දාගෙන ක්‍රීඩා කරද්දි මේ ලෙවල් එකේ සෙල්ලම් කරන්න අමාරුයි. ඉතින් පුහුණුකරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන අපි උලන්තරන් අපිට අපේ ෆ්‍රීඩම් එකේ සෙල්ලම් කරන්න සහ අපිට ඕන තැනදී ඇවිල්ලා හරිදේ ප්‍රකාශ කරලා, ඒ කියන්නේ ඔව් මේ වෙලාවේ මේ දේ කරොත් හොඳයි කියන තැන ඉඳන් ඒ වගේ කතා කරද්දි කෝච් කෙනෙක් මේ ලෙවල් එකේ අපිට ලේසි. ඉතින් පුහුණුකරුවෙක්ගේ ජොබ් එක බේසික් විදිහට තියන් යද්දි ක්‍රීඩකයන්ට උනත් ක්‍රීඩා කරන්න ලේසි. හොඳයි, දැන් ඔය සියලුම දේවල් එක්ක අපි සුභපැතුම් එකතු කරනවා සදීරට. මේ තරගාවලියේ තවත් අපිට තරග දෙකක් ඉතුරු වෙලා තියෙනවා. සමහරට තරග තුනක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා වෙන සටනේ සදීරත් ඉන්නවා. ඉතින් මේ දක්ෂතා එක්ක ඉදිරියේදී අපිට තියෙන තරගාවලිවලදී ජාතික කණ්ඩායමේ සදීරව අපිට දකින්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ දක්ෂතාවයේ ඒ විදිහටම පවත්වාගෙන රටට ජයග්‍රහණ අරගෙන එන්න සදීරට හැකියාවක් ලැබෙන්න කියලා සුබපතමකට කරනවා. සදීරව අල්ලගන්න සෑහෙන දවසක් තිස්සේ අපි try කළා මේ පළවෙනි දවසේ ඉඳලම. හැබැයි විවිධ අවස්ථාවන් වලදී මේ කතාව බහම ගැරුණ අද කොහොම හරි සදීරව එකතු කරගත්තා. ඉතින් සදීර ජය වේවා හැන. ජය වේවා. සුබපතමකට කරනවා. ඉදිරි අනාගතේ අනිවාර්යයෙන්ම අපි රටට ජයග්‍රහණ අරගෙන එන ක්‍රීඩකෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා මේ කාලේ පෙන්වලා තියෙන දක්ෂතා එක මේ ෆෝම් එකත් එක්ක අනිවාර්යයෙන්ම සදීරව අපිට ඉදිරි මාස කිහිපය ඇතුලේ දැක ගන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් like us Jaffna Kings page එකත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඔයාලට විවිධ දේවල් කතා බහ කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් එක්ක. මහේෂුත් ඇවිල්ලා ඉන්නවා. මේ මෙතන මහේෂුත් ඊළඟට ඉන්ටර්වයුව එකට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔව් මෙයාව ගන්න. මෙයාව ගන්න වෙනවා. හරි. අපි මේ ඔයාලා ආදරය කරන ක්‍රීඩකයෙක් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් like us Jaffna Kings page එක like කරන්න, YouTube channel එක subscribe කරන්න, ඒ වගේම ඉන්ස්ටග්‍රෑම් ට්විටර් අපිව ෆලෝ කරන්න. එතකොට ඔයාලට බොහෝ දේවල් දැනගන්න පුළුවන් ක්‍රීඩා පිටින් එපිට තියෙන දේවල් ගැන. අද දවසක හම්බ වෙමු තවත් මේ වගේ කතා බහක් එක්ක. ජය වේවා.